ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පීඩනය කපුවා දිගහැරුම ශ්‍රදරූප වාහිනී 630 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුනු අංග ප්‍රථමයෙන් සිරස්තල පහශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද සාර්ථකව අවසන් කෙරේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අප්‍රේල් මාසයේ පළමු සති දෙක තුල මෙරට කොවිඩ් සිවුන රැල්ලක් ආසන්නයට පැමිණ ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි ...2021 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයිදුම්පත් කැඳවීමේ කාලය දීර්ඝ කෙරේ ඉන්දියාවේ අසත්‍ය පුවත් ප්‍රචාරය කරන YouTube නාලිකාවන් කිහිපයක් තහනම් කරයි දෙදහස් විසියක වර්ෂයේ පැවැත්වීමට නියමිතව තිබූ පහශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද පැවැත්ුණා. ඒ සෞඛ්‍යංශ විසින් ලබා දුන් මාර්ගෝපදේශවලට අනුගතවයි. කියා ගන්න බලාපොරොත්තු වෙන ලකුණු 180ට වැඩි. පසුගිය වසරේ අගෝස්තු මාසයේදී පැවැත්වීමට තිබූ ශිෂ්‍යත්ව විභාගය කොවිඩ් වසංගතයේ බලපෑම හේතුවෙන් එම වසරේ පැවැත්වීමට නොහැකි වුණා. किसी नमूत दरों के अध्यापन कटे तो अडालवान ने इडनु तबा वसंगते मध्य उद अध्यापन कटे तो सार्थक व सिद्धकिरी में आरमुनीन अददिने शिष्यत्व विभागे सार्थक व पैवतुना ये अनुभव में वर्ष शिष्यत्व विभागे संधा अपेक्षकयन तुम लक्ष्य हाथलिस दहस पंसी आठ दिने को पेनी सिटी बवाई विभाग कमिसारिस जनरल LMD धर्मसेन महता सदान कले विभाग मध्यस्थान 2943 कदी सह विशेष विभाग मध्यस्थान 108 कदी मेवार विभागे पैवतुना कोविड व्यसने हमुए उद किसिदु दारुएकुट असाधारण नोवी कोविड आसादित सह निरोधहानेट लक्वी अति दारुअंट विशेष क्रम वेदयाट्यटते विभागे लिवीमट पहासुकम सलसादीतिबीमद विशेषात्वयाक कोविड आसादित दारुअंट कलापयकट एक विशेषित मध्यस्थाने बगिन दिवैनपुरा मध्यस्थान 108 स्थापने करतिबु अतर कोविड आसादित दारुअन तमाट लगम विभाग मध्यस्थाने वेत गोस PCR हो रैपिड एंटीजन परीक्षण वार्ताव लबादी विशेष मध्यस्थानेदी विभागेट पेनिसिटीमट पहासुकम अद दिन सलसादी तिबुना निरोधायने वन सह रोगलक्षण पेन्नुम करन दरुवंट तमाट अदाल मध्यस्थानेम विशेष कामरयक स्थापित कर तिबु अतर एहिदी ओंट विभागेट मुहुनदीमे हेकियाव लबा दी तिबु बवाई विभाग कमिसारिस जनरल वरया प्रकाश कले सौख्य मार्गोपदेशवलट यटत्व दरुवन विभागे संदह योमु किरीमट देमोपियंद कटयुतु करन आकारय देखगत हेकिबुना ගොඩක් ලේසි ඉතින් ශිෂ්‍යත් අනුන් සතර ඉතින් අපිට ශිෂ්‍යත් ලියන්න හම්බෙච්ච එකට ලකුණු 190 ගන්නක විතරදී දෙක ටිකක් ලේසි ෆස්ට් එක ටිකක් අමාරු පළවෙනි එක ලේසි දෙවෙනි එක අමාරුයි පළවෙනි එක නම් ටිකක් අමාරුයි දෙවෙනි එක නම් ලේසි ලකුණු නම් ඇති ගොඩක් පළවෙනි පේපර් අමාරුයි හැබැයි 200 ගන්න බලාපොරොත්තු වෙනවා මං හිතනවා දූල පුතාලගේ අනාගතයට බලපාන විභාගයක් බැයි විභාගය සමත් වුණා අසමත් වුණා කියලා සස් අධ්‍යාපනයට යන ගමනට බාධාවක් නැහැ මෙතුලින් ශිෂ්‍ය ආධාර ලැබෙන කණ්ඩායමක් තීරෙනවා පාසල් ලැබෙන කණ්ඩායමක් තීරෙනවා සමහර අයට ලැබෙන්නේ නැති වෙන්න පුළුවන් ලකුණු අඩු වෙන්න පුළුවන් ලකුණු අඩු වුණා කියලා පාසලක් නොලැබුණා කියලා विभाग कमिसारिस LMD धर्मसेन महता प्रकाश कले අගහරුවාදා සිට විදුලි කපාදුවක් සඳහා යාමට සිදු විය හැකි බව ලංකා විදුලි බල මණ්ඩලයේ වැඩ බලන සාමාන්‍ය අධිකාරී ආචාර්ය සුසන්ත පෙරේරා මහතා පවසනවා. විදුලි බල මණ්ඩලයේදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් මේ මහතා ප්‍රකාශ කළේ අද සහ හෙට දැවිතෙල් ලැබීම මත විදුලිය කැපීම සම්බන්ධයෙන් තීරණය කිරීමට සිදුවන බවයි. පහුගිය කාලේ අපිට මේ කැණිතිස බලාගාරයේ තියෙන විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ඩීසල් ලැබුණා. ඒ ඩීසල් තව දවස් 5 මාසයකට විතර ඇති වෙන්න අපි ළඟ තියෙනවා. ඊළඟට අපේ සපුගස්කන්ධ සහ පරායේ තියෙන වාච් මවුන්ටඩ් ප්ලාන්ට් එක සහ උතුරු ජනනී කියන බලාගාරවලට ඒවට අවශ්‍ය දැවිතෙල් අපිට ලැබිලා තියෙනවා. ඒ අතරින් සපුගස්කන්ධ බලාගාරයට සපයපු දැවිතෙල් අද 12 න් පමණ
අවසන්ුණා ඒ හින්දා දැනට ඒ සපුගස්කන්දේ මෙගාවට් 100කට පොඩ්ඩක් වැඩියෙන් ධාරිතාව දැනට පද්ධතියට සම්බන්ධ කරන්න හැකියාවක් නැහැ කෙසේ නමුත් මේ සතියන්තය නිසා මේ මෙගාවට් 100කට පොඩ්ඩක් වැඩි ධාරිතාව නැතිකම විදුලිය විසන්ධි කිරීමට මේ අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ මොකද අපි හැමෝම දන්නවා සතියන්තයේ ඉල්ලුම සතියේ දවස්වලට වඩා මේ අඩුයි එම නිසා අදත් හෙටත් විදුලිය කැපීමක් සිදුවන්නේ නැහැ කෙසේ වෙතත් මොකද සඳු දවස් වෙනකොට අපිට කැන්ඩිටිස් එහෙම බලාගාර අපිට තාමත් තියෙනවා එතකොට අපිට 100යි ඇත්තටම සමුදා වෙනකොට අඩු වෙන්නේ කෙසේ වෙතත් සඳුදා අපිට අපේ උපරිම ඉල්ලුම සපයා ගැනීමේදී යම් කිසි ගැටලුවක් ඒ කියන්නේ මෙගාවට් 50ක විතර ගියක් ඇති වෙන්න පුළුවන් ඒක ශාලවත් විදිහේ කපා හැරීමට බලපාන්නේ නැහැ හැබැයි ඔය කතන්දරේ අඟහරුවාදට වෙනසක් වෙනවා මොකද 163ක් තාප බලාගාරවල තියෙන අපේ විදුලි මණ්ඩලයත් බලාගාරවල ධාරිතාව නැති වෙනවා ඒ තත්ත්වයේ යටතේ අපිට උපරිම ඉල්ලුම සපයා ගැනීම අනිවාර්යයෙන්ම ගැටලුවක් වෙනවා. එතකොට අපි දන්න තරමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අපිට දැනුම් දීලා තියෙන්නේ දැනට ඒගොල්ලෝ ළඟ දැවි තෙල් තියෙන්නේ මෙට්‍රික් ටොන් 1500ක් පමණ තියෙනවා. ඒක ඇත්තටම කෙරවල පිටියේ තියෙන යුගදනි බලාගාරයට ගිවිසුමක් තියෙනවා තෙල් සැපීමට. ඒ ගිවිසුම අනුව සැපීමට අවශ්‍ය තෙල්. එතකොට දැවි තෙල් අලුත් නැවක් විතර එන දවස समहार मारतुमासे वगे किसी अटवेंट දැන් අලුත් ඇලියා කර්මී පවතින නොරොච්චෝලේ තුන්වෙනි එකකයේ මෙගාවට් 300ක් පද්ධතියට එක් කරගන්න ලැබෙනවා කියන එක වර්තා වෙලා තියෙනවා. ඒත් එහෙම වුණාම අර ඇත්තම සිද්ධ වෙන්නේ යුගදන විභාගාරයේ නැවතුනොත් යම් හේකින් දැවි තෙල් තවදුරටත් සපේ ගන්න බැරු. ඒ 300 වෙනකොට අපිට නොරොච්චෝලේ බලාගාරයේ එන 300 පද්ධතියට එක් වෙනවා. ඒකට ඒ 300 හිලව් වෙනව ඇරෙන්න අමතර ධාරා දාත්තාවක් අපිට ලැබෙන්නේ නැහැ. ඒ තත්ත්වයේ උඩ විදුලි සැපයීම උපරිම ඉල්ලුම තියෙන අවස්ථාවේදී රාත්‍රී කාලයේදී විදුලිය කපාදු කිරීමට සිදුවෙයි. ගතෝ දිනේත් මෙරටින් අඛණ්ඩව 800 සීමාවෙක්ම වූ කොවිඩ් ආසාදිතින් පිරිසක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත ආසාදිතින් සංඛ්‍යාව ලක්ෂ 6 සීමාවෙක්ම වා ගියා. ඒ අනුව පවත්නා තත්ත්වයේ සැලකීමේදී තවත් කොවිඩ් රැල්ලක් මෙරට තුල ආරම්භ විය හැකි බවයි සෞඛ්‍යංශ සඳහන් කළේ. ගතෝ දිනේ මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයන් 840 දෙනෙකු වාර්තා වුණා. ඒ අඛණ්ඩව තෙවැනි දිනටත් මෙරට දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 800 සීමාව ඉක්මවා යමින්. ඒත් සමගින් මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවද ලක්ෂ 6 සීමාව ඉක්ම වූ අතර ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව දක්වුනේ 6,203ක් ලෙසයි. මේ අතර ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිත මරණ 17ත් සමග මෙරට සමස්ත කොවි�ඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 15,272ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් දැනුම් දී मेअर दिवैनपुरा वार्तावन कॉविड आसादीतन संधाव निवेस्गत प्रतिकार किमे क्रमवेदे संधा दैनिक वलियापदेवन रोगियन संख्यावद इहलकोस अतिभाव पौल वैद्य विद्या विशेषज्ञ वैद्य वरुण संगमे सभापति विशेषज्ञ वैद्य मलकांति गलहेन महात्मीय पवसन वा सक्रिय रोगी अलुतेंग वार्ता रेन्दिलाइन रोगी संख्या सति कीप्याम रोगी संख्या මේ අනුව පැහැදිලි වෙන්නේ ඇත්තටම නැවත කොවිඩ් ප්‍රභේදය ඔමික්‍රෝන් ප්‍රභේදය සමගම ඇතිවෙන ඒ රැල්ලකට යාමේ අවදානම තා පැහැදිලිව පෙන්නුම් කරන බව. ඒ වගේම ඇත්තටම මේ දක්වා අලුතින් අපි රෝගීන්ගේ පහසුව සඳහා ඍජු දුරකථන අංකයේ විවෘත කර 13 අනුව ඒ Taman විසින්ම මෙම පද්ධතියට ලියාපදිංචි වෙලා තියෙනවා මේ ඍජු දුරකථන අංකය හරහා මේ වෙනකොට රෝගීන් 2610ක් අපේ රටේ ආවේ නැතුවට හැමතැනම දැන් රැලි ඇති වෙලා තියෙන්නේ අපිට ඕන වෙලා තියෙන්නේ රැල්ලක් එනකල් බලාගෙන ඉන්න එක නෙවෙයි අපිට කරන්න ඕනේ මේ රැල්ලක් ඇති වෙනවා හෝ නැති වෙනවා කියලා ඒකේ ඇත්ත නැත්ත හොයනවාට වඩා රැල්ලක් ඇති නොවන ලෙස කටයුතු කිරීමයි ඒකට පැහැදිලි ක්‍රියාමාර්ගය අපි කවුරුත් දන්නවා සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම හරහා මේ රෝගීන් බොහෝවීම පැතිරීම වළක්වීමෙන් රෝගීන්ගේ සංඛ්‍යාව අඩු කරන්න පුළුවන් ඒ වගේම වැඩිවීම වළක්වන්න පුළුවන් ඒ වගේම දැඩි සත්කාර එකකවල ඒ වගේම ඔක්සිජන් වල අවශ්‍යතාවය ආදී ඇතිවීමට අවම කර ගැනීම कोविड
කොවිඩ් සහ ඩෙන්ගු රෝගයට අමතරව තවත් වෛරස් රෝගයක් මේ දිනවල දක්නට ලැබෙන හේයින් උණ රෝග ලක්ෂණ පිළිබඳ විමසිලිමත්ව කටයුතු කරන ලෙස රාජමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් සමග කොවිඩ් රෝගී තත්ත්වය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් කරා. ඉදී විශේෂයෙන්ම අනාවරණය වුණු තොරතුරු තමයි කොවිඩ් රෝගය ඒ වගේම තවත් එහා සමාන වෛරස් රෝගයක් සහ ඩෙන්ගු රෝගය කියන තුනම ශ්‍රී ලංකාවේ පළාත් ගණනාවකම පැතිරෙනවා කියන එක. එතකොට මේ රෝග තත්ත්ව තුන තාම ආසන්න වශයෙන් සායනික වශයෙන් ලක්ෂණ පෙන්눔 කරන ඒවා. ඒක නිසා විශේෂ වශයෙන්ම වෛද්‍යවරුන්ට එම තත්ත්වය හඳුනා ගැනීමේදී යම් අපහසුතාවක් තියෙනවා. විශේෂයෙන්ම රෝගීන් පැමිණෙනකොට ප්‍රමාද වෙලා එන්නේ කියන කාරණේ උන් පෙන්වලා දුන්නා. ඩෙන්ගු රෝගය වගේ තත්ත්වයක් ප්‍රමාද වෙලා පැමිණියම එහි විවිධ සංකූලතා පැන නගිනවා. ඒක නිසා මේ දිනවල උණ තත්ත්වය නොසලකා හරින්න එපා. විශේෂයෙන්ම නගරාසිතව ඩෙන්ගු රෝගයත් වෛරස් රෝගයත් COVID-19 රෝගයත් තුනම හා සමානව පැතිරෙන නිසා උණ රෝග තත්ත්වයක් තියෙනවා නම් ප්‍රතිකාර සඳහා යොමු වෙන්න වෛද්‍යවරයෙක් හමු වෙන්න කියන අනුදේ විශේෂ වශයෙන් ලබා දෙනවා. ඒත් එක්කම වෛද්‍යවරුන්ටත් පණිවිඩයක් තියෙනවා. අප දෙන වේදනානාශක ඖෂධ සහ ස්ටීරොයිඩ් වගේ ඖෂධ හිතුමතේ මේ වෙලාවේ ලබා දීම භයානකයි. මොකද කොවිඩ් රෝගය ඩෙන්ගු රෝගය සහ වෛරස් රෝගය සඳහා වෙනස් ආකාරවලට තමයි ප්‍රතිකාර ලබා දෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම කුඩා ළමුන්ට වේදනානාශක ඖෂධ සහ ස්ටීරොයිඩ් වර්ගයේ ඖෂධ ලබා දීමේදී විශේෂ වශයෙන් පරිස්සම් වෙන්න වෙනවා. ඒවා දිනක් දෙකක් ලබා ගත්තට පස්සේ රෝගයේ ස්වභාවය වෙනස් වෙනවා. ඒක නිසා සැබෑ රෝග තත්ත්වය අනුමා ගැනීමේදී ප්‍රමාද වෙන්න පුළුවන් සහ සංකූලතා සඳහාය මඟ පෑදීමක් වෙනවා. ගෙවුණු දිනේදී පමණක් ලෝපුරා කොවිඩ් ආසාදිතීන් 37 ලක්ෂයකට ආසන්න පිරිසක් හඳුනාගෙන ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමග ගෙවුණු දිනේදී පමණක් ලෝපුරා කොවිඩ් ආසාදිතයන් 37 ලක්ෂයකට ආසන්න පිරිසක් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව එම සංඛ්‍යාව දක්ුණේ 37 ලක්ෂ 35099ක් ලෙසයි. ඉන් වැඩිම ආසාදිතයන් ඇමරිකාවෙන් වාර්තා වූ අතර එය ලක්ෂ 6 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. තෙවැනි කොවිඩ් රැල්ලේ බලපෑමට ලක්ව සිටින ඉන්දියාවෙන්ද ලක්ෂ 3 සීමාව ඉක්මවා ආසාදිතයන් වාර්තා වූ අතර එක්සත් රාජධානිය බ්‍රසීලය, ඉතාලිය, ස්පාඤ්ඤ, ජර්මනිය, ආජන්ටිනාව යන රටවලින්ද දෛනික ආසාදිතයන් ලක්ෂයේ සීමාව ඉක්මවා වාර්තා වී තිබීම විශේෂත්වයක්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිල වාර්තාවන්ට අනුව දැක්වෙන්නේ ගෙවුණු සතියේදී පමණක් ලෝපුරා වාර්තා වී ඇති ඔමික්‍රෝන් ආසාදිතයන් ගණන මිලියන 18 ඉක්මවා ගොස් ඇති බවයි. මේ අතර නවතම අධ්‍යන තුනක් මගින් ඔමික්‍රෝන් ප්‍රභේදයට එරෙහිව බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගැනීමේ වැදගත්කම අනාවරණය කර තිබෙනවා. ඒ ඇමරිකා එක්සත් ජනපදයේ රෝග පාලන සහ වැළැක්වීමේ මධ්‍යස්ථානයේ අධ්‍යන තුනක් මගින් ඔවුන් පෙන්වා දෙන්නේ බූස්ටර් මාත්‍රාවක් මගින් නව ඔමික්‍රෝන් ප්‍රභේදයට එරෙහිව ඉහළම ආරක්ෂාව ලබා දෙන බවයි. ඒ අනුව ඔවුන් අවධාරණය කර ඇත්තේ ලොව සෑම රටකම ජනතාව බූස්ටර් එන්නත ලබා ගැනීමට කඩිනමින් කටයුතු කළ යුතු බවයි. එමෙන්ම ඔමික්‍රෝන් ප්‍රභේදයේ ආසාදිත කොවිඩ් රෝගීන් ඉහළයාමත් සමග යුරෝපා සංගමයේ සෞඛ්‍ය බලධාරීන් විසින් COVID-19 එන්නත්වල සිවුවැනි මාත්‍රාවක් ලබා දීමේ අවශ්‍යතාවය සම්බන්ධයෙන්ද අවධානය යොමු කර තිබෙනවා. යුරෝපා සංගමයේ සෞඛ්‍ය බලධාරීන් අවධාරණය කර ඇත්තේ දැඩි ලෙස දුර්වල වූ ප්‍රතිශක්තිකරණ පද්ධතියක් සහිත පුද්ගලයන්ට සිවුවැනි මාත්‍රාවක් ලබා දීම අවශ්‍ය වනු ඇති බවයි. කෙසේ වෙතත් මේ සඳහා තවදුරටත් පරීක්ෂණ සිදු කිරීම අත්‍යවශ්‍ය බවද ඔවුන් අවධාරණය කර තිබෙනවා. මේ අතර ගත වූ පැය 24ක කාලය තුළ ප්‍රංශයෙන් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 4 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 408519ක්. ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ සෑම දින දෙකකට වරක්ම ආසාදිතයන් වාර්තා වීම දෙගුණයකින් වැඩි වෙමින් පවතින බවයි. ඒ අනුව පවතින තත්ත්වයේ හැමුවේ ඉතා දරුණු තත්ත්වයක් එරට තුළ ඇතිවීමේ අවදානමක් මතුවී ඇති බවද ඔහු පෙන්වා දෙනවා. මහකන්නේ සිදු අඩුපාඩු සියල්ල දැකීමක් කර ගනිමින් යල කන්නේට සූදානම් වීමට ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ මහතා පවසනවා. අපි හරිත කෘෂිකර්මාන්තයකට යන්න තීන්දු කරේ පසුගිය මහකන්නේ. පළවෙනි කන්නේදී අඩුපාඩුකම් ගණනාවක් සිදු වුණා. නියම වේලාවට පොහොර ටික ලබා දෙන්න අපට බැරි වුණා. කොවිඩ් වසංගතයත් එක්ක නිලධාරීන්ට ගොවීන් දැනුවත් කරන්න බැරි වුණා. මේ අඩුපාඩුකම් නිසා ගොවීන් යම් අපහසුතාවයකට පත් වුණා. අපි ඒක පිළිගන්නවා. නමුත් අපි මේ එළඹෙන යල කන්නේදී මේ අඩුපාඩුකම් සියල්ල මගවා හරගනිමින් නියමිත වේලාවට පොහොර ගොවීන්ට ලබා දෙමින් ගොවීන් අපහසුතාවයක් පත් නොවන පරිදි කටයුතු කරන ජනාධිපතිතුමාට උපදෙස් දුන්නා. ඒ අනුව අපි කටයුතු කරනවා. මම දිස්ත්‍රික්ක 4ක් නිරීක්ෂණය කරා. ගම්පහ දිස්ත්‍රික්කයේ පුත්තලම කුරුණෑගල අනුරාධපුර. ගම්පහ දිස්ත්‍රික්කයේ ගත්තොතින් 10%ක 15%ක තමයි
නිෂ්පාදනය අඩුවක් තියෙන්නේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගත්තාම 20% ක විතර නිෂ්පාදනය අඩුවක් තියෙනවා. අපි අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගත්තාම 25%ක විතර නිෂ්පාදනය අඩුවක් තියෙනවා. එක එක දිස්ත්‍රික්කවල එක එක විදිහවලට තමයි තියෙන්නේ. අපි සමස්තයක් හැටියට රටේ ගත්තාම 20 25ක 30ක වගේ තමයි නිෂ්පාදනය අඩුවක් සමස්තයක් රටේම අපි දකින්නේ. අපි දැක්කා මේ පාර බොල් වී ප්‍රමාණය අඩුයි. එතකොට බොල් වී අඩුයි කියන්නේ වී ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට වී වැඩි වුණාම බර වැඩි වෙනවා. එතකොට ගොවියට ආදායම වැඩි වෙලා තියෙනවා. ඒ නිසා මේ කන්නේදී ඒක හොදයි ගොවියට. साधारण मिलकट वीमिल वीमल मंडल लबन सत्य प्रकाश कर අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සඳහා අයිතුම් පත්‍ර කැඳවීමේ අවසන් දිනය දීර්ඝ කර තිබෙනවා. අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සඳහා අයිතුම් පත්‍ර කැඳවීමේ දිනය 2022 වසරේ ජනවාරි මාස 20 වෙනි දින සිට 2022 වසරේ පෙබරවාරි මාස 3 වෙනිදා දක්වා දීර්ඝ කර ඇති බවයි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. ऑनलाइन क्रमवेदे मगिन श्रीलंका विभाग दिपार्तमेंतुए नील वेब अडवियवन www.donates.lk वतहो www.onlineexams.gov.lk हो दिपार्तमेंतु नील जंगमय दूमवन एक्साम्स श्रीलंका वेत पिविस अदाल आयदुं पत्र यमुकल हैकी वनवा विभागे संदहा रजे पासालवले सिसुन अदाल पासले विदुहल्पति वरुन वेत देनतमत लबादी एती परिशीलकना महा मुरपद भावितें आयदुं कलयुतु बव निवेदने दैक्वेनवा ආයුධම් පත්‍රය සම්පූර්ණ කළ පසු එහි මුද්‍රිත පිටපතක් ලබාගෙන අවශ්‍ය අවස්ථාවක ඉදිරිපත් කිරීමට තමන් භාරයේ සුරක්ෂිතව තබා ගත යුතු බවයි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දන්වා ඇත්තේ. ඒ අතර විභාග සහතික පත්‍ර නිකුත් කිරීමේ එක් දින සේවය ලබන සඳුදා සිට తాවකාලිකව අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. කෙසේ නමුත් සහතික පත්‍ර ආයුධම් කිරීම මාර්ගගත ක්‍රමයට සහ විද්‍යුත් තැපැල් ක්‍රමයට සිදු කිරීමට පහසුකම් සපයා තිබෙනවා. එබෙන්බ සහතික පත්‍ර අවශ්‍යතාවය අනුව විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත හෝ අධිවේගී තැපැල් මගින් අයිතුම් කරුගේ ලිපිනය වෙත යොමු කරන බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. පෙබරවාරි මාසයේ ආරම්භ වන උසස් පෙළ විභාගය සඳහා උපරිම කාර්ය මණ්ඩලයක් යෙදවීම හේතුවෙන් මෙලෙස එක් දින සහතික පත්‍ර නිකුත් කිරීමේ සේවය తాවකාලිකව අත්හිටුවීමට සිදු වූ බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. බෞද්ධ උපදේශක සභාවේ පස්වරුවේ 12 වන වතාවට ජනාධිපති කාර්යාලයේදී රැස් වුණා. එෙහිදී කොවිඩ් වසංගතයෙන් ජනතාව බේරා ගැනීමටත් ආර්ථික දුෂ්කරතා හමුවේ රට ගොඩ නැගීමටත් ජනාධිපතිවරයා කළ මෙහෙය මහා සංඝරත්නය විසින් නැගීමට ලක් කළ බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. බෞද්ධ උපදේශක සභාව ඊයේ පස්වරුවේ 12 වෙනි වරට ජනාධිපති කාර්යාලයේදී රැස් වූයේ මහා සංඝරත්නයේ ප්‍රමුඛ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. ඉවසීමෙන් හා සලසුම් සහගතවගත් තීරණයන්හි ප්‍රතිඵල වර්තමානයේ යථාර්ථයක් බවට පත්වමින් තිබෙන බවත් දූරදර්ශී සහ ප්‍රායෝගික දැක්මක් සහිත නායකයෙකු ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරෙහි විශ්වාසය තබමින් ජනතා අපේක්ෂාවන් ජයග්‍රහණය කරවීමට එක්වීම සියලු පාර්ශ්ව සතු වගකීමක් බව මෙහිදී මහා සංඝරත්නය පෙන්වා දී තිබෙනවා. ප්‍රපාතයට යමින් තිබූ රට ජාතිය සහ උරුමයන් බේරා ගැනීමට සිටි එකම නායකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කෙරෙහි තිබූ විශ්වාසය කඩවී නොමැති අතර කුරගල පුදබිම මුහුදු මහා විහාරයේ ඇතුළු උතුරු නැගෙනහිර වෙහෙර විහාරස්ථාන රැකගනිමින් දැයට උරුම කර දීමට පසුගිය දවසර තුළ ජනාධිපතිතුමාගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ජනතාව දැනුවත් කළ යුතු බවද උන්වහන්සේ පෙන්වා දුන්හ. එමෙන්ම රටේ ජනතාව මුහුණ පාන ගැටලු පිළිබඳ සැබෑ තොරතුරු ඉදිරිපත් කර විසඳුම් සෙවීමට ජනාධිපතිවරයාට සහාය වීම බෞද්ධ උපදේශක සභාවේ වගකීමක් විය යුතු බවද මහා සංඝරත්නය සඳහන් කර තිබෙනවා. මෙහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ අනපනත් කතිකා සම්මත කර ගැනීමට මහා සංඝරත්නයේ මඟ පෙන්වීම තමා අපේක්ෂා කරන බවයි. විනාශයට යමින් තිබූ සිංහල බෞද්ධ උරුමය කොවිඩ් බාධක හමුවේ උද රැකගනිමින් බහුතර ජනතාවගේ අපේක්ෂාව ඉටු කළක් මෙන් එම ඓතිහාසික ස්ථාන සංවර්ධනයට ඉදිරියටත් කැපවන බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබෙනවා. මම විශ්වාස කරනවා මම ප්‍රධාන වශයෙන්ම මාව පතුන එක කාරණයක් තමයි අපේ රටේ සිංහල බෞද්ධ උරුමයන් ආරක්ෂා කරමින් ඒවට ප්‍රමුඛත්වය දෙමින් නැවතත් ඒක ආපස්සට හරවන්න බැරි වෙන විදියට සකස් කිරීම. පසුගිය අවුරුදු දෙක තුල කොවිඩ් වසංගතය නිසා බාධක තිබුණත් ඒ බාධක මැද්දේ මේ කාර්ය සඳහා මම විශාල වශයෙන් රාජ්‍ය අනුග්‍රහය දැක්වුවා. ඒකින්ද තමයි සඳහිරු සෑය, ඉගවාපි සංරක්ෂණය, නීලගිරි සංරක්ෂණය, මුදු මහ විහාරය,
ඌරගල මේ සෑම තැනකටම ත්‍රිවිධ හමුදාවේ සහ සිවිල් ආරක්ෂක බලකායේ විශාල සංඛ්‍යාවක් අපි යොදවලා තමයි මේ වැඩ කටයුතු කරන්නේ නොපෙනෙන දෙමව්පියන්ගෙන් කැමරාවෙන් හැඟීම් වචන කරන පුංචි දියණිය ඇය ගැන මේ කැමරාවක් අතරට ඇවිත් ඇය මොනවදෝ කියනවා එක දවසක් නෙවෙයි හැම දවසක්ම ඇය ගත කරන්නේ මේ විදියට මේ ඉන්නේ අවුරුද්දක් විතර වයස පුංචි දැරියක් Tamanගේ අම්මා තාත්තගෙන් ඈත් වීම ගැන ඇය මේ විදියට කැමරාව ඉස්සරහට ඇවිත් කියනවා මේ පුංචි දරුවගේ තාත්තා චැන් සහ ඔහුගේ බිරිඳ හැම උදෑසනම නගරයේ වෙත රාජකාරිය සඳහා යනවා ඒ චැන්ගේ මවට දරුවා බලාගැනීමේ කාර්ය බාර දීලා මේ දෙන්නම ආයෙත් නිවසට එන්නේ රාත්‍රියේදී ඒ නිසා මොවුන් ගත කරන්නේ කාර්යබහුල ජීවිතයක් කාර්යබහුල වීමත් එක්ක දරුවාගෙන් ඈත් වෙන නිසා චැන්ග් විශේෂ කැමරාවක් සවි කළා ඒ ඔවුන් ගෙදර නැති වෙලාවේදී පුංචි දියණිය කරන්නේ මොනවද කියලා බලන්න ඇය සෙල්ලම් කරනවා තමයි හැබැයි සෙනකින් ඇය කැමරාව වෙත දුවගෙන ඇවිත් මොනවදෝ කියනවා මේ පුංචි දියණියගේ තාත්තා චැන්ග් මේ ගැන පැහැදිලි කරනවා ඔහු කියනවා මේ විදියට ඇය ඉල්ලන්නේ ඔවුන්ගේ ආදරය කියලා අම්මා තාත්තාත් නැතුව ඇයට පාළුයි කියලා ඇය දන්නවා මේ කැමරාව දිහා අපි බලන් ඉන්නවා කියලා ඉතින් ඇය ඇගේ හැඟීම අපට කියනවා සමහර වෙලාවට පුංචි දරුවා කැමරාව ඉදිරියට ඇවිත් කතා කරන වෙලාවෙදී අපි වෙන වැඩක් සඳහා පිටව ගිහින් නැත්නම් වැඩ එක්ක කාර්යබහුල වෙලා කැමරාවෙන් පවා අපි දුරස් වෙලා චැන්ග් තවදුරටත් කිව්වා තාත්තා කෙනෙක් විදියට කැමරාවකින් Tamanගේ දරුවා දකින්නක ගොඩක් වේදනාකාරී වගේම ජීවත් වෙන්න මුදල් අවශ්‍ය නිසා මේ විදියට රාජකාරී කරනවා කියලා චැන්ග් කියනවා චැන්ග් මේ පුංචි දරුවගේ වීඩියෝව අන්තර්ජාලයට නිකුත් කිරීමත් එක්ක චැන්ග්ගේ කාර්යාල ප්‍රධානියා චැන්ග්ට නිවාඩු ලබා දුන්නා දින කිහිපයකට පළමු වතාවට Tamanගේ අම්මා තාත්තාත් එක්ක දවස ගත කරන්න පුංචි දරුවට ඒ නිසා පුළුවන් වුණා අවසානයේ චැන්ග් දින වටිනා පණිවිඩය මේක මේ මගේ පවුලේ විතරක් සිද්ධ වෙන දෙයක් නෙවෙයි හැමතැනම මේ වගේ දරුවන් මග හැරෙන තැන් දකින්න පුළුවන් ඒත් රාජකාරියට කලින් දරුවන් Tamanගේ පළමු රාජකාරිය කරගන්න දින කිහිපයක් ඇය සමග ගත කළ කාලය නිසා ඇයට මාව කොයිතරම් අවශ්‍යද කියන එක මට තේරුණා මම ඉක්මනින් ගමේ රැකියාවක් සොයා ගන්නවා මේ කතාව දරුවන් සිටින හැම දෙමව්පියෙක්ටම වැදගත් පණිවුඩයක් කියලා දෙනවා. වැඩ අතරේ දරුවන් නැත්නම් දරුවන්ගේ හැඟීම් තේරුම් ගන්න. ඒක මේ දැන්ම කරන්න. දිනක සටහන් නිමවන්නට මතෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට ජනවාරි 23 වෙනිදා ඉංගලන්තයේ නීති වෘත්තියට ප්‍රවිෂ්ඨ වූ ප්‍රථම ආසියාතිකයාමෙන්ම නයිට් පදවියක් දරූ ප්‍රථම දමිළ ජාතිකයා වන ශ්‍රීමත් මුතු කුමාරස්වාමි මහතා උපත ලබා ඇත්තේ 1834 වසරේ ජනවාරි මාස 23 වන දිනයි. එක්සත් ජනපද නැවියන් පිරිසක් විසින් ප්‍රථම වරට මරියානා ආගාධය තරණය කර ඇත්තේ 1960 වසරේ ජනවාරි මාස 23 වන දිනයි. පිලිපීනයේ මැලොලොස් ව්‍යවස්ථාව සම්මත කරමින් පළමු පිලිපීන ජනරජය පිහිටුවා ඇත්තේ 1899 වසරේ ජනවාරි මාස 23 වන දිනයි. එහිදී පළමු ජනාධිපතිවරයා ලෙස එමිලියෝ ඇගිනෙල්ඩෝ දිවුරුම් දී තිබෙනවා. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත්කමක් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.